Praise the Lord. Divya Mahachari Prashansa Veva. Mama but Bible itihasen samharak deval pennanda yanawa. Ethe mage igyanvim danna kattiyata dannawa meka tama mage shailaya kiyala. Mage wadiyema itihasayata geniyala eda sidu unu samahara deval wala thibena samahara abirhasi gata deval eli dakwa එයින් දෙවියන් වහන්සේගේ මහිමය පෙන්වා ඒත් සමග අද දෙවියන් වහන්සේ අපිට මොනවද කතා කරන්නේ කියන එක පෙන්වන එක තමයි මගේ ඉගැන්වීම් ශෛලිය. ඉතින් අද ඒ වගේ දෙයක් තමයි මම කරන්න යන්නේ. ආලේපෙන් පටන් ගත්තා. මම පොඩ්ඩක් දඟ වැඩි මම නිකන් අර එක තැනක හිටගෙන කතා කරන්නේ අත විසික් කරනකොට අර හිමි මොකක් කර වෙනවා ඉතින් ආරක්ෂිතව දේවල් තබාගෙන හිටන් කතා කරන්න ඕනේ. ඔගොල්ලෝ සන්තෝෂෙන් ඉන්නවද? හොඳයි. දැන් අද මම උගන්වන්න යන මේ දේ ඇයි සුදාත්මයන්න් වහන්සේ මට මේ දේ පෙළඹුවේ කියන එක මම දන්නේ නැහැ හරියට. සමහරක් දේවල් දන්නවා. දැන් ලංකාව ගැන මම විශාල කම්පණයකින් ඉන්නේ මොකද ලංකාවේ වෙන දේවල් මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් මම ලංකාවෙන් ආවේ. ලංකාවේ වෙන දේවල් ඇස් දෙකට දකිනවා අපිට හැඟෙනවා. ඉතින් බොහෝ ප්‍රශ්න අපතල හට ගන්නවා. අනේ ස්වාමිනේ ඔබ වහන්සේ ඇයි මොනවත් කරන්නේ නැත්තේ කියලා අහන ක්‍රිස්තියානි අයත් ඉන්නවා. සමහර සභාවන් වල මේ මට ආරංචියක් ලැබෙනවා. ඊයේ පෙරේදා සමහර සභාවන් වල දේවගැතිවරු ඒ අයට කියනවා රජයට මනින්න එපා. ගෝටා ගෝ කියන්න එපා. ආ මේ මේ මොකද්ද අර කපුටු කක් ඒවා කියන්න එපා. නෑ පාස්ටර්ස්ලා කියනවා එහෙම කියන්න එපා. මොකද එහෙම කිව්වහම දෙවියන් වහන්සේගේ වචනයට ඒක පටහැනි. මොකද දෙවියන් වහන්සේ තමයි නායකයෝ පත් කරේ අරවා මේවා කියලා. එහෙම පැත්තකුත් තියෙනවා. මම නම් කාර් එකට නැග්ගම පටන් ගන්නෙම පැප 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 පැප් කියලා තමයි. ඒක කරන්න දෙයක් නැහැ. කවුරු හරි ඒ සද්දයක් අහනවා මමත් ටිං 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 ගහනවා. ඉතින් කවුරු හරි ඒක බැසිල් 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 කියවනම් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ මේ අද ලොකු අස්ථාවරයක් ඇති වෙලා තියෙනවා ක්‍රිස්තියානි සමාජය තුළ. දෙවියන් වහන්සේ මේ දවස්වල මොනවද ඇත්තට කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවද ස්වාමිනේ කිතුණු අයට අද ගෑස් නැහැ, කිතුණු අයට අද පෙට්‍රල් නැහැ, කිතුණු අයට කන්ද නැහැ, පාස්ටර්ස්ලත් අද දුක් විඳින ඔගොලු දන්නවද? හරි එපා, මට එපා වෙන කතාවක් ආරංචියක් මෙහෙට එන්න දවසකට කලින් ඇහෙන්න ලැබුණා. හොඳට මම දන්න අඳුරන දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරන පාස්ටර්ස්ලා කීප දෙනෙක් සේවය දාලා ගිහිල්ලා. ඇයි? කණ්ඩ නැතුව. ඒගොල්ලෝ ගිහිල්ලා වෙන බිස්නස් කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් අද තියෙනවා. දැන් ලංකාවේ විතරක් නෙවෙයි අද ලෝකෙ දිහා බලනකොට ගොඩාක් ප්‍රශ්න. ඉතින් අපිට බොහෝ ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්න වලට උත්තර අද ලැබෙන්න පුළුවන්. හැම එකටම නෙවෙයි. පෞද්ගලිකව අන්තිමයන් හසේ සමහර උත්තර අපිට දෙනවා වෙන්න පුළුවන්. පෞද්ගලිකව ආත්මිකව ඒ වගේම සේවකයන් හැටියට සභාවක් හැටියට දෙවියන් වහන්සේ අපිට අපේ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න වෙන්න ඇති. මේ වචනේ අද අපිට බෙදා දෙන්නේ. ඉතින් මේ වචනේ එන්නේ පරණ ගිවිසුමේ එස්රා පොතේ. මේ දේශනාව මම සිංහලෙන් කොහෙවත් කවදාවත් කරලා නැහැ. ඒ නිසා ඔගොල්ලෝ මොනතරම් මගේ දේශනා අහලා තිබ්බා දැන් අහන්න යන්නේක අලුත්ම අලුත්ම උණු උණු කෑමක්. ඒ නිසා හොඳට අහගන්න. හැබැයි ඉවර කරන්න නම් ලැබෙන්නේ නැහැ. මොකද එස්රා පොත කියන්නේ පරිච්ඡේද 10කින් සමන්විත පොත. එස්රා කියන චරිතය එයා තමයි මේ පොත ලියන්නේ. එස්රා කියන චරිතය ප්‍රවේශ වෙන්නෙම 7 වෙනි පරිච්ඡේදේ. කොහොමද කතන්දරේ? තියෙන්නෙම පරිච්ඡේද 10යි. ඒ ලියන එක්කෙනා තමයි මූලිකයා ඔය කතාවේ. හැබැයි එයා ඇතුල් වෙන්නේ 7 වෙනි පරිච්ඡේදෙ. ඒත් මුළු පරිච්ඡේදෙම එයාගේ වංශය ගැන කතා කරලා තියෙනවා. ඊශ්‍රායෙනවලු බාබිලෝන් වලින් මේ ශූෂන් වලට එයාගේ තාත්තා අරයලු, එයාගේ තාත්තා අරයලු, එහෙම එහෙම කෙලිම ආරෝන් වෙනකන් යනවා අපිට පෙන්වන්න. ආරෝන්ගේ පෙළපතින් එන පුද්ගලෙක් පූජකවරයෙක් තමයි මේ ඊශ්‍රා කියන එක.
එනිසා අද මම එස්රා ගැන කතා කරන්න යන්නෙම නැහැ. මම පළවෙනි පරිච්ඡේදයට විතරක් සීමා කරන්න යනවා ඒ පද කිහිපයකට විතරයි. ඒකෙන් දෙවියන් වහන්සේ බොහෝ දේවල් අපිට කියලා දෙන්න යනවා. ඉතින් ඉතිහාසයක් පොඩ්ඩක් මම ඔයගලන්ට මතක් කරලා දෙනවා කොහොමද දෙවියන් වහන්සේ දේවල් කරන්නේ කියලා. හැබැයි එක දෙයක් පදනම් කරගෙන එක දෙයක් මතකේ තියාගෙන මේ දේශනයට හැමකම් දෙන්න ඕනේ. මොකද්ද ඒ දේ? දෙවියන් වහන්සේ වෙන කවුරුත් නෙවෙයි යේසුස් වහන්සේ. ඌද නැද්ද? පරණ කිවිසුමේ වෙන දෙවි කෙනෙක් නෙවෙයිනේ. අපේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. එච්චරයි. ඔව් පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, සුදාත්මයන් වහන්සේ. ඒ ත්‍රිත්වය අපිට තේරෙන්නේ නැහැ, තේරෙන්න ඕනේ. ආ හැබැයි පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ තමයි අලුත් කිවිසුමේ දෙවියන් වහන්සේ. ඒ නිසා පරණ කිවිසුමේ දේවල් කරේ අපේ යේසුස් වහන්සේ. එච්චරයි. ඒ යේසුස් වහන්සේ ඊයේත් අදත් සෑමදාත් නොවෙනස් වෙන එක වගේම ඉන්න දෙවියන් වහන්සේ. ඔව් අපි පරණ විවස්ථාව යටතේ නෑ, අපි අනුග්‍රහය යටතේ ඉන්නේ. ඒකෙන් දෙවියන් වහන්සේ වෙනස් වුණා නෙවෙයි, ඒකෙන් දේවල් වෙනස් වුණා නෙවෙයි. ඉස්සර මරන්න බෑ, දැන් මරන්න පුළුවන් නෙවෙයි. ඉස්සර වෛශාකම් කරන්න බෑ, දැන් වෛශාකම් කරන්න පුළුවන් නෙවෙයි. ඒක ව්‍යවස්ථාවයි අනුග්‍රහයයි කියන එක වෙනම කතාවක්. හැබැයි දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, දෙවියන් වහන්සේගේ න්‍යායන්, ධර්මිෂ්ඨකම්, ඒ සියල්ල එදත් අදත් එක හා සමානයි. එක වෙනස් වෙන්නේ. හොඳයි, අපි පෙරලගමු එස්රාගේ පොතට. පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි කියවමුකෝ. කවුරු හරි ඉන්නවද කියවන්න? නැත්නම් මම කියවන්නද? මේ කොහමද ඔයගොල්ලෝ කවුරු හරි කියවනවා? නැත්නම් මම කියවන්න. මම ගාව තියෙනවා සිංහල බයිබලය. මම සිංහල බයිබලයක් ගිනාවා අතන ඉඳන් මෙතනට. මම ගාව සිංහල දෙමළ ඉංග්‍රීසි බයිබල් නැහැ. ඉතින් මම සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවන්වල දේශනා කරන්න ගියොත් මම එතන කාගෙන් හරි ඉල්ල ගන්නවා. දැන් මං එන්නේ යනකොට මගේ නෝනා ළඟ ඉඳගෙන කිව්වා බයිබලයක් ගෙනියන්න උඩට කියලා. පස්සේ එයා ඉල්ලලා දුන්නා පිටිපස්සෙන් බයිබලයක්. ඒ නිසා අතන ඉඳන් මෙතනට මම බයිබලයක් ගෙනාවා. මම්ම කියවන්නද? හරි, කියවන්න බ්‍රදර්. ඔන්න අහගන්න. එස්රා පළවෙනි පරිච්ඡේදය පළවෙනි පදය. තවද පර්සියාවේ රජෝ හොරෙස්ගේ පළවෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියවූ වචනය ඉෂ්ටවන පිණිස ස්වාමින් වහන්සේ පර්සියාවේ රජ වූ කොරස්ගේ සිත පෙළඹවසේක. හොඳයි, මේ පදය තුලම තියනවා මට කතා කරන්න පුළුවන් දේවල් ටිකක් මං කියන්නම් නා. තවද මේ ඉස්සරහම තියනවා ස්ක්‍රීන් එක දාලා ලස්සනට. පර්සියාවේ රජ වූ කොරස්ගේ පළමුවෙනි අවුරුද්දේ ඕක මතක තියාගන්න. ඕක මතක තියාගන්න. ඔය පර්ෂියාව කියන්නේ දැන් වර්තමාන ඊරානය. ඊරානය කියන්නේ එදත් අදත් සෑමදාත් ඊශ්‍රායල් විරෝධී රටක්. උන්ට ඕනේ ඊශ්‍රායල් විනාශ කරන්න. අද ඊරාන් හැටියටත් උන්ට ඕනේ ඕක, එදා පර්ෂියා හැටියටත් උන්ට ඕනේ ඕක. උන්ට පෙන්නන්නම බැරි ජාතියක් තමයි ඊශ්‍රායල් වරු කියන්නේ. ඒ පර්ෂියාවේ රජ කෙනෙක් රජ වුණාලු. ඒ රජතුමාගේ නම කොරේෂ්. ඉංග්‍රීසියෙන් කියනවා නම් සයිරස් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. කොරේෂ්, එයා රජ වුණු පළමුවෙනි අවුරුද්ද. ඒ අවුරුද්ද කාට හරි දැනගන්න ඕන නම් මං කියන්නම් ක්‍රිස්තු පූර්ව 539. ලියා ගන්න කට්ටිය කැමති නම් ලියා ගන්න. සෝරි, ක්‍රිස්තු පූර්ව 559. සෝරි, 559. කෝරෙස්ගේ පළමිනි අවුරුද්දේ ස්වාමීන් වහන්සේ යෙරේමියාගේ මුඛයෙන් කියව වචනය ඉෂ්ට වෙන පිණිස ස්වාමීන් වහන්සේ පර්ෂියාවේ රජව කෝරෙස්ගේ සිත පෙළඹුවසේක. මොනවාද මෙතන වෙන්නේ? යෙරේමියා කොහෙන්ද ආවේ මෙතනට? යෙරේමියා කවුද? යෙරේමියා යුදාවල හිටපු දිවැසිවරේ ප්‍රපේත තෙමෙක්. ඒ ප්‍රපේතතුමාට අපි කියන්නේ විලාපේ ප්‍රපේතතුමා කියලා. ඇයි දන්නවද? ඉපදුන දා ඉඳන් අඬන එකමයි වැඩි.
ඇයි පොඩි කාලෙම දෙවියන් වහන්සේ ආව කැඳෙව්වා. එයාට කිව්වා යුදා රාජ්‍යයට අනාගත වාක්‍ය කියපන් කියලා. දුන්න අනාගත වාක්‍ය. මොනවද අනාගත වාක්‍ය? උඹලා හරිනේ. පසුතැවියල්ලා. උඹලා පෞකාරයෝ දෙවියන් වහන්සේට එපා වෙලා තියෙන්නේ. උඹලව උතුරෙන් මේ කවුරු හරි ඇවිල්ලා අල්ලගෙන යන්න යනවා කියලා. දැන් ඒ වගේ ඒවා අහන්න අපිට ආස නැහනේ නේ. විශේෂයෙන් අපි හොඳට ඉන්නකොට. දැන් නම් ලංකාවට ඒ වගේ ප්‍රොෆෙට් වාක්‍යයක් ආවනම් හරි ආසයි අහන්න කවුරු හරි ප්‍රොෆෙට් කෙනෙක් අපිට ඇවිල්ලා ඈ අපිට කිව්වොත් එහෙම ලංකාව උඹලව අල්ලගන්න යනවා කියලා කවුද? මේක කවුද අපි අල්ලන්න යන්නේ? රුසියාව වුණත් අපි අල්ලගන්නේ නැලක යුක්‍රේන් වුණත් ඇවිල්ලා අල්ලගන්නේ මොකරි? අර අල්පේව දැන් අල්ලගෙන ඉන්නේ කාට අමතරව ඕන එකක් අල්ලගන්නේ. මේ ඒ ස්ථාවරේ අද අපි ඉන්නේ. හැබැයි අපි හොඳට ඉන්නකොට එහෙම නෙවෙයිනේ නේ. ඈ මම මේ වගේ බය නැතුව කතා කරන්නේ ඇයි දන්නවද? දැන් සුදු වෑන් යන්න ඩීසල් නෑ ලංකාවේ. සුදු වෑන් එක පිටත් වුණොත් මගදි පොලිමේ ඌ පොලිමේ ඉන්නකොට මම පෙට්‍රල් ටිකක් අරගෙන දාගෙන අනිත් පැත්තෙන් මාරු. ඉතින් දැන් ඊශ්‍රායෙල් වරු යුදා වරු හොඳට ජීවත් වුණා. විශේෂයෙන් උස්සියස් කියන රජතුමෙක්ගේ කාලේ යුදා රාජ්‍ය පුදුම සඵලත්වයක් අත්දැකේ. ඊට පස්සේ තාපු රජවරුන්ගේ කාලේ යුදා රාජ්‍ය බැස්සේ නැහැ. හොඳට තිබුණේ. ඔන්න ඔහොම ඉන්නකොට තමයි ඉරේමියා ආවේ. ඉරේමියා ඇවිල්ලා කියන්නේ උඹලා හරි නෑ දෙවියන් වහන්සේ උඹලා ගැන මේ මේ අප්‍රසන්නව ඉන්නේ උඹලට දඬුවම් දෙන්න යනවා උඹලා පසුතැවෙන්න ඕනේ කියනකොට අර හොඳට ඉන්නකොට කාටවත් ඒක අල්ලන්නේ නෑනේ. ඉතින් අනේ පලයන් යන්න උඹ ව්‍යාජ ප්‍රපේතවරයා කියලා බැන්නා. එලෙව්වා ගෙදර කට්ටිය එලෙව්වා යාළුවෝ එලෙව්වා. අන්තිමට මිනිස්සු ගහන්න පටන් ගත්තා. රජතුමා ගාවට ගෙනිච්චා. රජතුමා අල්ලලා මේ මිනිස්සාව නිදේ දැම්මා. ඊට පස්සේ මේ බූගත හිරමැදුරේ දැම්මා. මේ මිනිස්යාට පුදුම දුක දුන්නේ. හැබැයි ඒ මිනිස්යා කියපු දේ ඉෂ්ට වුණා. මොනවද උනේ? බාබිලෝන්වරු ක්‍රිස්තු පූර්ව 609 ඇවිල්ලා තරුණයන්ව අල්ලගෙන ගියා. මතකද අර දානියෙල්, අසරියා, අනන්‍යා, මිෂායල් කියන කට්ටියව අරගෙන ගියේ දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. එතෙන්දී තමයි නම් වෙනස් කරේ. දානියෙල්ට කිව්වා බෙල්තෙෂාත්සාර් කියලා. අසරියා, අනන්‍යා, මිෂායල්ට කිව්වා ශාත්‍රක්, මේෂාක්, ආබෙත්නෙගෝ කියලා. මතකද ඒවා? අන්න ඒක සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 609. ක්‍රිස්තු පූර්ව 906. ඔන්න ඕක sorry 609 මම මේ කනපිට කියන්නේ 609 906 නෙවෙයි 609 609 ක්‍රිස්තු පූර්ව 609 ඇත්තටම උතුරෙන් බාබිලෝන් වලින් ඒ සේනාවන් ඇවිල්ලා අපේ තරුණයින්ව බලහත්කාරයෙන් අල්ලගෙන ගියා කියලා දැක්ක ගමන් දැන් යුදා ඉන්න මිනිසුන්ගේ ආත්ම ප්‍රාණ ශරීර දැන් මාරු වෙන්න පටන් ගත්තා. ඇත්ත වින්ද ඇති නේද කියලා. එතකොට ඉරේමියා ටික පවර් එක ගත්ත. දැන් හරි තේරෙනව නේද කියලා. ඔව්. ඊට පස්සේ අවුරුදු කීපයකට පස්සේ එහෙම ගිය කට්ටිය එහෙ ගිහිල්ලා එහෙ හොඳට ඒගොල්ලෝ ජීවත් වුණ නිසා නෙබුකද්නෙස්සර් රජතුමාට කිව්වා අපිට ආගමික දේවල් කරන්න, අපිට ව්‍යවස්ථාව උගන්වන්න, අපේ පූජා භාර ආදී ඔප්පු කරවන්න, අපිට පූජකවරු, අපිට මේ මේ මිනිස්සු ලෙවිවරු අපිට ඊශ්‍රායෙල් වලින් ගෙනල්ලා දෙන්න කියලා. ඒ නිසා 597 ඉවෙන් අය සෙට් එකක් යුදා වලින් යනවා කොහටද? බාබිලෝන් වලට. ඒ අය අතර තමා හිටියේ එසේ කියලා වගේ කට්ටිය. දැන් කියවන්න එපා, මේක ඔළුවේ තියාගන්න. ඔන්න ඔය වගේ එසේ කියලා වගේ කට්ටිය 597 ගියා නේද බාබිලෝන් වලට. එවකට 609 එහෙ කලින්ම ගිහිල්ලා හිටපු යුදෙව්ව සෙට් එකකුත් හිටියා නේද? ඒ අයට ලියුමක් ලියනවා ඉරේමියා. කාටද ලියන්නේ?
අර බාබිලෝන් වලට දැනටමත් ගිහිල්ලා ඉන්න අයට තාම මේ සම්පූර්ණයෙන් මේගොල්ලෝ අල්ලගෙන ගියේ නැහැ. ඒක උනේ ක්‍රිස්තු පූර්ව 586. 586ට කලින් අර ගිය කට්ටියට ලියුමක් ලියනවා. එරේමියා ලියලා කියනවා උඹලා එහි ඉන්නකොට හොඳින් හිටපල්ලා. ඔයගොල්ලෝ පස්සේ කියවලා බලන්න. උඹලා ගෙවල් හදාගනින්නලා මේ 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 වගා කරපල්ලා සත්තු එහෙම ඇති කරපල්ලා බාබිලෝන් වල හොඳට හිටහල්ලා උලක් නැහැ. හැබැයි දවසක් එනවා උඹලා ඔක්කොම ආපහු මෙහාට එන්න වෙයි. සුබ දවසක්. උඹලා ෆොරිනර්ස්ලා හැටියට විදේශිකයන් හැටියට උඹලා වෙන රටකට වෙලා ඉන්න ඕනේ නැති දවසක් එනවා. උඹලා නැවත මේ රටට එන්න කාලයක් එනවා කියලා යෙරේමියා ඒ අයට අනාවැකියක් දෙනවා. අහගන්න හොඳට ප්‍රොපේතතුමා මෙහෙ අයට ඉස්සර කිව්වේ මොනවද? උඹලම අල්ලගෙන යන්න යනවා. උඹලම වහල් හැටියට ගෙනියන්න යනවා කියලා. දැන් එහෙම කොටසක් ගියානේ. ඒ අයට මෙයා කියනවා බය වෙන්න එපා කාලයක් දවසක් එනවා උඹලා ආපහු මෙහාට එන්න යනදී. ඕක තියෙන්නේ යෙරේමියා 29. නෝට් කරගන්න දැන් කියවන්න එපා. හෝම්වර්ක්. අද ගෙදර ගිහිල්ලා ඔක කියවලා බලන්න සුරේෂ් කියපු එක ඇත්තද කියලා. යෙරේමියා 29. යෙරේමියා ඒගොල්ලන්ට ලියලා කියනවා ගෙවල් හදාගන්නilla සත්තු ඇති කරපල්ලා ගොවිතැන් කරපල්ලා වගා කරපල්ලා තට්ට හිටපල්ලා. හැබැයි ස්ථීරව එහෙ ජීවත් වෙන්න කටයුතු කරන්න එපා. මොකද දවසක් එනවා උඹලා ආපහු මේ රටට එන්න ඕන. අන්න ඒ දේ යෙරේමියා 29 ප්‍රොපේතතුමා ඒ කියපු දේ යන තමයි ඒ ශ්‍රා පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. දැන් ඊයේ පෙරේදා මේ ඔගොල්ලෝ කාට හරි මං කියන එක ගැන ඔගොල්ලෝ අප්සෙට් වුණා නම් පාස්ටර් සුරේෂ් සුදාත්මයන් වහන්සේගේ පෙළඹීමෙන් දේශනා කරනවද නැත්නම් බාහිර දේවල් බලලා මල පැනලා දේශනා කරනවද කියලා ඔගොල්ලන්ට පොඩි පටලවිල්ලක් තියෙනවා නම් ඒ දෙකම තමයි. ඒ දෙකම තමයි. හරිද? ඔව්. ඔගොල්ලෝ හිතන්න එපා මම මෙතෙන්ට ඇවිල්ලා තන්නේ කර සුදාත්ම දේවානුභාවයෙන් කතා කරන්න. මම දේවානුභාවයෙන් කතා කරන්න මම පාවුල්තුමා නෙවෙයි. මම ඉරිමියා නෙවෙයි. හරි මම සුරේෂ් සුදුම්පල සුරේෂ්. මගේ ලොක්කා නාසරිය යේසුස්. එච්චරයි. හැබැයි මම උන්වහන්සේගේ අවසරයෙන් තොරව කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ඒකත් මම කියන්න දෙපැ. මම උන්වහන්සේගේ අවසරය තියනවා කියලා මට දන්න නිසා මං දැන් මම මල පැනලා ඉන්න දෙයක් ගැන මං මේ පදින් මං කියන්න. ඒන්ජල් ලයිනවනේ දැන්. ඒන්ජල් ලයිනව දන්නවද? දේව දූතයෝ එනවා ඒන්ජල්. හරිද? ඌ හැබැයි ඒන්ජල්. මොකද්ද? ඌ හැබැයි ඒන්ජල්. හැබැයි කියලා ඉංග්‍රීසියෙන් කියන්න. බට් ඌ බට් ඒන්ජල්. නෑ 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 ඒක තමයි මං කියන්නේ මම. ඔය ඒන්ජල් ලයිනව කියන්නේ මාර කතා. මොනවද නන්ද කියන්නේ කතා? ප්‍රොපේතවරයා කියපු දේ කරන්න ඕනේ කියලා දෙවියන් වහන්සේ එක කරනවලු. ඔකට තියෙන මං කියන එක. ප්‍රොපේතතුමෙක් දැන් කියනවානේ යෙසාය මොනවාරි එකක් කියනවා යෙරේමියා මොකක් හරි එකක් කියනවා. ඒක ඒගොල්ලෝ කියපු නිසා ඒ කියපු නිසා ඒක කරන්න වග බලා ගන්නවලු දෙවියන් වහන්සේ. ඒ කියන්නේ දැන් ප්‍රොපේතවරයා කියනවලු යේසුස් වහන්සේ ඉස්කිරිඤ්ඤාවක් ගයි කියලා. ඒ ඒක යේසුස් වහන්සේ කියවපුවාම ආහා අඩේ මේ අවුරුදු 700කට කලින් මං ගැන කියලා තියෙනවා මං ඉස්කිරිඤ්ඤාවකට ගන්න ඕනේ කියලා. එහෙනම් මං ගන්න ඕනේ කියලා යේසුස් වහන්සේ ගිහිල්ලා මේ 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 140ක් දීලා දැන් 140 ඉස්කිරිඤ්ඤාවකට. මොමාරි එකක් තියාගන්න ඉපේ ගන්නවලු. දැන් තේරෙනවද මේ ජෝක් එක? මේ අපි hina වෙනවා. නමුත් මේක අඬන්න උනතිය. ඒ කියන්නේ මතේ පොතේ කියලා තියනවා
අර ප්‍රපේතතුමා කියපු දේ ඉෂ්ට වෙන පිණිස මේක වුණා. හා අර 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 වාක්‍ය ව්‍යවස්ථාව ඉෂ්ට වෙන පිණිස මේක වුණා. ඕම අනන්ත අප්‍රමාණව තියෙනවා. මගේ ඉගැන්වීමේ අර අර මතේ මාක් ලූක් යොහන් ඒ සුභාරංචි පොත් හතර ගැන මම උගන්වපු ඉගැන්වීම මොළ හතර ඉගැන්වීම ඒකෙදි මම කියලා තියෙනවා. ඇයි මතේ පොතේ ඔය වගේ දේවල් අපි දකින්නේ කියලා. නමුත් ඕක අද අරගෙන කන පිට හරවලා ව්‍යාජ හොර යක්ෂ නරකාදි ඉගැන්වීම ඇවිල්ලා දෙවියන් වහන්සේ පල්ලෙහාට දානවා. දෙවියන් වහන්සේගේ බලය හීන කරනවා. දෙවියන් වහන්සේගේ සර්ව බාල දාරිත්‍ය මිනිස්සෙකුගේ පිටිපස්සට යවනවා. ඒ කියන්නේ ප්‍රොපේතවරයේ කිව්වලු ඒ නිසා කරාලු නෑ හලෝ යම් දෙයක් කරන්න යන නිසා ප්‍රොපේතවරයේ ක්ලවා කිව්වා. ඔන්න වෙනස. වෙනස මොනවාද? කියපු නිසා කරා නෙවෙයි කරන්න යන නිසා කිව්වා. තේරෙනවද ඒ ගම්බීරත්වය අපේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේගේ ගැඹීරත්වය ඒක තමයි. එදා එරේමියා කියපු නිසා දෙවියන් වහන්සේ කෝරෙස්ගේ සිත පෙළඹුවේ නැහැ. හැබැයි කෝරෙස්ගේ සිත පොළඹන්න යනවා කියලා දෙවියන් වහන්සේ තීරණය කරපු නිසා ඒක වෙන්න අවුරුදු 20 ගානකට කලින් අර හේ මිනිස්සුන්ට කිව්වා. තව බදිය බලන්නකෝ ඔයගොල්ලෝ යසායා පොතේ යසායා පොතේ 44:28 බලන්න. යසායා 44:28 බලන්න. වෙන පදවලට යන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉස්රාවලම ඉන්නවා. හරි. ගැඹුරට හිඳෙන්න කියාද මම නුඹේ ගංගා හිඳවන්න මේ කියාද කියන තනන් වහන්සේය. කොරෙස් ගැන. ඔහු මාගේ ඉඳේරාය. ඔහු මාගේ මුළු කැමැත් ඉෂ්ට කරමින් යෙරුසලම ගොඩනගනු ලැබේ කියාද මාලිගාවේ අත්තිරාම් තබනු ලැබේ කියාද කියනව ඇතයි කියන තැනන් වහන්සේ. කවුරු ගැනද 28 වෙනි පදයේ කවුරු ගැනද? කෝරෙෂ් ගැන. මේ කවුද කියන්නේ? යෙෂායා. යෙෂායා හිටියේ කෝරෙෂ්ට අවුරුදු 200කට කලින්. අවුරුදු 200කට පස්සේ එන්න යන පර්ෂියානු රජ කෙනෙක් ගැන නම කියලා අනාවැකියක් දෙනවා දෙවියන් වහන්සේ. අන්න එච්චර බලවත් දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. යෙෂායා කෝරෙෂ් ගැන මෙහෙම කියපු නිසා දෙවියන් වහන්සේ කෝරෙෂ් කෙනෙක්ව බිහි කරේ නෑ. ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? යෙෂායා කියපු නිසා කෝරෙෂ්ව බිහි කරේ නෑ. හැබැයි කෝරෙෂ් කියන එකෙක් බිහි වෙන්න යනවා ඌව මම පාවිච්චි කරන්න යනවා, ඌගේ සිත මම පොළඹවන්න යනවා, ඌලව මගේ සෙනඟව නැවත මගේ රටට යවන්න යනවා කියලා දෙවියන් වහන්සේ කලින්ම තීරණය කරලා තිබ්බ නිසා ඒ තීරණේ පෙරාටුවෙන්ම උන්වහන්සේ ප්‍රකාශ කරා අනාවැකියක් එක්ක. කවදාවත් දෙවියන් වහන්සේ අනාගත වතුරු පස්සෙන් යන්නේ නැහැ. අනාගත වතුරු තමයි දෙවියන් වහන්සේගේ පස්සෙන් යන්නේ. ඒ නිසා මම ප්‍රසිද්ධිය කියන්න කැමති. ඊයේ පෙරේදා අර ව්‍යාජ ගුරුවරයා ඒ ව්‍යාජ ප්‍රපේත ඌබට ඒන්ජල් කියපු ඒක හොර ප්‍රකාශය. ඒක යක්ෂයාගෙන් ආපු ප්‍රකාශය. මේකට මම අභියෝගාත්මකව ඕන තැනකට මුහුණ දෙන්න කැමති. සෝරි පාස්ටර්, ඔයාගේ ස්ටේජ් එක මම මෙතන පාවිච්චි කරාට උකට. දැන් තේරෙනවද මං කියන එක? හරි, අපි ඉස්රායෙකට යමු. මලපැන්න ඇති. තවද පර්සියාවේ රජ වූ කෝරෙෂ්ගේ පළවෙනි අවුරුද්දේදී ස්වාමීන් වහන්සේ යෙරේමියාගේ මුඛයෙන් කියවූ වචනේ ඉෂ්ට වෙන පිණිස ස්වාමීන් වහන්සේ පර්සියාවේ රජ වූ කෝරෙෂ්ගේ සිත පෙළඹෙව්සේක. කවුද මේ කෝරෙෂ්? අනේ පර්සියාව කියන්නේ තනිකර රූප වන්දනා රට. ඒ මිනිසුන්ට ජීවමාන දෙවියන් වහන්සේව දාන්නේ නැහැ, අහලවත් නැහැ. අනික ජීවමාන දෙවියන් වහන්සේ ගැන කතා කරන ජාතිය ඊශ්‍රායෙල් ජාතිය ද්වේෂ කරපු රට. ඒ මිනිසුන්ට මේ ඊශ්‍රායෙල් වරුන්වත් පෙන්වන්න බෑ. ඊශ්‍රායෙල් වරු කියන කිසිම දෙයක් පෙන්වන්න බෑ. එහෙම තියෙද්දී මේ පර්ෂියානු රජවරයාගේ සිත දෙවියන් වහන්සේ කොහොමද පෙළඹුවේ?
මන් දන්නේ මන් දැනගන්න කැමති වෙන්නේ නැහැ හැබැයි එක දෙයක් මන් කරනවා විශ්වාස කරනවා ඇයි දන්නවද විශ්වාස කරන්නේ උන්වහන්සේගේ වචනය මේ මන් ඉතිහාස පොතක් අතේ තියාගෙන නෙවෙයි ඉන්නේ මේක උන්වහන්සේගේ වචනය මේ වචනය කියනවනම් ඒක ඇත්ත එතනින් එහාට මම ප්‍රශ්න කරන්නේ මට higher criticism ඕනේ redaction criticism ඕනේ literary criticism form criticism source criticism historical criticism මොනවත් තෝනේ නැහැ මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ වචනය කියනවා නම් ඒක ඇත්ත කියලා කොහොමද පෙළඹුවේ මු මේ රජවරයා දෙවියන් වහන්සේව පිළිගත්තද නෑ මේ මිනිස්සු යුදෙව්වෙක් වුණාද නෑ මේ මිනිස්සු දෙවියන් වහන්සේට පූජා කරන්න පටන් ගත්තද නෑ මේ මිනිස්සු පසුතැවෙන්න පටන් ගත්තද නෑ මොනවද කරන්න කියලා බලන්නකො දෙවෙනි පදේ කියවන්නකො බ්‍රදර් ඔහු තමගේ රාජ්‍ය මුළුල්ලේ ප්‍රකාශයක් කරනුයේ ස්වර්ගයේ දෙවියෝ ස්වාමින් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද උන්වහන්සේ යුදාවේ තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ත මට අණ කර තිබේ. මිත්‍රෝනි මෙතන දෙවියන් වහන්සේ අපි හැමෝටම කතා කරන්න ඕනේ ආ. මේක තමයි අපට දෙවියන් වහන්සේ කතා කරන පණිවිඩය. අද දැන් මං කියන්නේ අනේක. මෙච්චර වෙලා මං කියපු දේ ඉතිහාසය. හැබැයි මෙතන දෙවියන් වහන්සේ අපිට ලොකු හැබැයි අපි හොඳටම දන්න දෙයක් මතක් කරලා දෙනවා මොනවද දන්නවද ඔහු තමගේ රාජ්‍ය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ ඒ කියන්නේ මුළු තමගේ මුළු රාජ්‍යයටම ප්‍රකාශයක් කරාලු මොකද මේ මුළු රාජ්‍ය දැන් කියවන්න එපා ඕගලන්ට කැමති නම් පර්ෂියානු වරුන් මොන මොන රටවල් පාලනය කරාද කියලා පස්සේ එස්තර් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ විතරක් කියවන්න. ඒකේ කියනවා ඉන්දියාව සිට කුෂ් එහෙම නැත්නම් එතියෝපියාව දක්වා රටවල් 127ක්ලු. ඉන්දියාව සිට ඉන්දියාවේ කොටසක් නෙවෙයි. ඉන්දියාවේ විරලක් අල්ලගෙන නෙවෙයි. ඉන්දු දේශය ඒ කියන්නේ මුළු ඉන්දියාවම මේගොල්ලෝ යටතේ ඔව් ඉන්දියාවේ මුගලාය රජවරු හිටියා ද්‍රවිඩ රජවරු හිටියා තව විවිධ රජවරු හිටියා ඒ රජවරුන්ට මේගොල්ලන්ට බදු ගෙවන්න කරලා ඒගොල්ලන්වත් පාලනය කරගෙන එහෙ ඉඳන් එතියෝපියාව දක්වා ඒ කියන්නේ ආසියාවේ ඉන්දියාව සිට අප්‍රිකාවේ එතියෝපියාව දක්වා රටවල් 127ක් පාලනය කරලා තියෙනවා මොන තරම් බලයක්ද මේ පර්ෂියානු රජයට තිබිලා තියෙන්නේ කියලා හිතලා බලන්න ලේසිද ඔහම රටවල් අල්ලගන්න ඒ කාලේ එච්චර විශාල මුළු නෑ ඕකේ පා මට ඉස්සරහා පහු දාන්න හරි ඒ කෝරේෂ් මොනවද කරන්නේ ඔහු තමගේ රාජ්‍ය මුළුල්ලෙහි ප්‍රකාශ කරන්නේ මුළුල්ලෙහි කියන්නේ ඉන්දියාවටත් යනවා ලියුම. එතියෝපියාවටත් යනවා ලියුම. ඒ රටවල් 127ටම ලියුමක් යනවා. මොකක්ද මේ ලියුම? ස්වර්ගයේ දෙවියෝ ස්වාමීන් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. කවදද මේක ලියන්නේ මිනිහා? මිනිහාගේ පාලනයේ කීවෙනි අවුරුද්දද? පළවෙනි අවුරුද්දේ ඒ කියන්නේ මිනිහා රාජකමට පත් වෙලා කරගන්න අමාරු වෙලා ගුටි බැට කාලා ජීවිතේ පා වෙලා මිනිහට විරුද්ධව ඔක්කම කෝරේස් ගෝ ගම කියලා එකක් හදලා ඒක නිසා කම්පණයට පත් වෙලා එහෙම තත්වයක් උඩ නෙවෙයි මෙයා දෙවියන් වහන්සේ තමයි මට රට දුන්නේ කියලා කියන්නේ මෙයා දැනේ සිංහාසනයට ඇවිල්ලා ඉඳගත්තේ මා යටතේ රටවල් 127ක් තිබේ වාව් ඒ කියන්නේ මුළු ලෝකෙම ඒ කියන්නේ වකට තිබුණු ලෝකේ බහුතරයක්ම මෙයා තමයි පාලනය කරන්නේ අනේ උඩක් හිතලා බලන්න මොන තරම් බලයක්ද කියලා මොන තරම් බලයක්ද පුටින්ගේ බලය වැටන්නේ ඈ පුටින්ගේ බලය සූපින් මේ මිනිස්යාගේ බලයත් එක්ක බලනකොට කවුද අරයා කවුද මේ ජෝ බයිඩන් වැටන්නේ මේ
කෝරෙස් ගේ බලය තරම් බලයක් අද තියෙන කෙනෙක් නැහැ දන්නවද එච්චර බලවත් කෙනා සිංහාසනයට නැග්ගම කාට හරි මොකක් හරි එවෙලේ ලැබුණ ගමන්නේ ඔක්කොම ආවේශ වෙන්නේ නේ පස්සේනේ පොඩ 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 කූල් වෙන්නේ දැන් මම කූල් වෙන්න කලින් මෙයා තාම පළවෙනි අවුරුද්දේ දැන් තමයි මෙයා පිස්සු නටන්න ඕනේ දැන් තමයි මෙයා දොඩවන්න ඕනේ දැන් තමයි යා කියනවා දැක්කද මාව දැක්කද භව දැක්කද භව පේනවද මාව පේනවද පින්නන්නද පේනවද පින්නන්නද අර අර ඒ වගේ ඉන්න ඕන අවස්ථාවේ මේ මිනිස්සයා කියන්නේ මොනවද දන්නවද මිනිහා කියනවා ස්වර්ගයේ දේව ස්වාමීන් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. මොකද්ද මේ? බොහෝ ක්‍රිස්තියානි කාරයන්ටවත් නැති අවංකකම. බොහෝ දේව දාසයින්ටවත් නැති අවංකකම. බොහෝ මිනිසුන්ට නැති යටහත්කම. ඒ මිනිස්සයා කොහෙද ඉන්න දෙවියන් වහන්සේව නාඳුනන යක්කුන්ට නමස්කාර කරන එක ඇත්තටම උගේ මාමණ්ඩියා දාරියුස් උන් තමයි ඔය ඔක්කොම අල්ලගත්තේ. ඒ වුණාට ඒ මිනිස්සයා කියනවා නෑ මට මෙච්චර උසස් වීමක් දුන්නේ අර අපේ රටේ වහල්ලු හැටියට ඉන්නේ අර යුදෙව්ව කියන චූටි සෙට් එක. ඒගොල්ලන්ගේ දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් තමයි මට මේක දුන්නේ කියලා. හැබැයි ඒ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් බොහෝ අය දෙවියන් වහන්සේට මහිමය දෙනවා වෙනුවට තමන්ට මහිමය ගන්න. දැන් පේනවද? දැන් පේනවද? දෙවියන් වහන්සේ ඕගොල්ලන් ඕගොල්ලෝ අද හුස්ම ගන්නෙ ඇයි? දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා. අපි ජීවතුන් අතර ඉන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා. අද කී දෙනෙක් වැටිලා මැරෙනවද? කී දෙනෙක් කොවිඩ් නිසා නැති වුණාද? කී දෙනෙක් බඩගින්නේ විපත් වලින් මොන මොන අනතුරු වලින් මිනිස්සු නැති වෙනවද? අපි තාමම අද මේ මොහොතේ අපි පණ පිටින් ඉන්නවා. ඒකට හේතුව අපේ දක්ෂකමවත් අපේ අධ්‍යාපනයවත් අපේ කැපවීමවත් අපේ ආර්ථිකයවත් අපේ පුංචි අම්මවත් නෙවෙයි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. හැබැයි අද බොහෝ අයට එදා ඒ අන්‍ය ජාතික කෝරෙෂ්ට තිබුණු අවංකකම නැහැ. මම අමාරුවෙන් ගොඩනගපු සේවය, මම හදපු දේ, මගේ බයිබල් ඉස්කෝලේ, මගේ දර්ශනය, මගේ ඉගෙන ගැනීම, මගේ ඉගෙනීම, මගේ උගත්කම, මගේ ධනය, මගේ පරම්පරාව, මගේ ජාතිය, මගේ කුලය, මෙන්න මේ ආඩම්බරකම නිසා දෙවියන් වහන්සේගේ නාමය අද ජරා විදියට අන්‍ය ජාතීන් අතර කෝරේෂ්කින් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ඒක ලැජ්ජයි කියනවනේ. මේක ඊශ්‍රායෙල් රජ කෙනෙක් නම් තමකුත් නෑ. හැබැයි මේක කෝරේෂ්කින් අපි ඉගෙන ගන්න ඕන වෙලා තියෙන්නේ නිහතමානිකම. ස්වර්ගයේ දෙවියන් ස්වාමීන් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. මේක අපි ඔක්කොම ඉගෙන ගබුද? අද ඉඳලා ඔයගොල්ලෝ මහන්සි වෙලා වැඩ කරලා හම්බ කරන්න. හරි. හැබැයි පඩි අතට ගන්නකොට කියන්න දෙවියන් වහන්සේ ස්වාමීනි මේක ඔබ වහන්සේ තමයි මට දෙන්නේ. මේ රස්සාව කරන්න මට ශක්තිය දුන්නේ ඔබ වහන්සේ. දැනුම දුන්නේ ඔබ වහන්සේ. මේ ප්‍රස්තාව දුන්නේ ඔබ වහන්සේ. අද මේ පඩිය මං ගන්නවා නම් ස්වාමීනි, ඒකට හේතුව ඔබ වහන්සේ. සේවය කරන අය ඔයගොල්ලෝ හිතන්න එපා දින 40ක් නිර්ආහාරව හිටපු නිසා ඔයගොල්ලන්ගේ සේවයේ බලයක් සිදු වුණා කියලා. ඉන්න දින 40ක් නිර්ආහාරව ඒක වෙනම කතාවක්. නමුත් ඔගලන්ගේ සේවයේ වර්ධනයක් එනකොට දෙවියන් වහන්සේට කියන ස්වාමීනි මේක ඔබ වහන්සේ මට ලබලා දුන්නේ. මගේ නිර්ආහාරය නිසා නෙවෙයි. මගේ ආඥාව නිසා නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවද කී දිනක් මට ඇවිල්ලා කියනවද පාස්ටර්? මං උදේ 3 ඉඳලා 6 වෙනකම් කරන ආඥාවේ බලය නම් පාස්ටර් මට කියන්න දවසක් මදි.
මට හිතෙනවා මුගේ හොම්බට අනින්න. ඇයි දන්නවද? ඔයා යාඥා කරන්න. ඒක හොඳම හොඳයි. හොඳටම හොඳයි. තුනේ ඉඳලා හය වෙනකන් යාඥා කරන්න පුළුවන් නම් කරන්න. නියමයි. හැබැයි ඒ නිසා නෙවෙයි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. අපිට හැම දෙයක්ම තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා උද නැද්ද? ආ ඒ නිසා අපි අද ඉඳලා තීරණයක් ගමු. මොන දෙයක් අපිට ලැබුණත් අපෙන් සිදු වුණත් හොඳ දෙයක්. ඒක ලැබෙන්නේ දෙවියන් වහන්සේ නිසා. අපෙන් සිදු වෙන්නේ දෙවියන් වහන්සේ නිසා. පමණයි. 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 එච්චරයි. ඊට පස්සේ යුදායි තිබෙන යෙරුසලේමි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්න මට අණ කර තිබේ. මේක නම් ඇත්තටම දෙවියන් වහන්සේම වෙන්න ඕනේ. මෙතන තමයි මට නම් තේරෙන්නේ මෙහෙ මනුස්සය නම් බොරුවක් නෙවෙයි ඔය කියන්නේ ඡන්ද ගන්න කියලා. ඒකට හේතුව රජ කාලේ ඡන්ද තිබ්බේ නැහැ. බලන්න පොඩ්ඩක් හිතලා බලන්න මේ කාලේ ගැන පොඩ්ඩක්. පර්ෂියාව පාලනය කරන්නේ. ඒගොල්ලෝ බාබිලෝනේ අල්ලගත්තා. බාබිලෝනේ අල්ලගන්නකොට ඒ බාබිලෝන් වරු එක්ක තව පිටරට වැසියන් ටිකකුත් අහු වෙලා එනවා දැන්. මේ කවුද? මේ අර ඊශ්‍රායෙල් ඊශ්‍රායෙල්. ඒ චූටි රටක් තියෙන්නේ. ඒ එහෙ ඉඳන් මුන් 586 අල්ලගෙන ආපු සෙට් එක. ඒ කියන්නේ දැන් මුන් අපේ වහල්ලු. ඒ කියන්නේ බාබිලෝන් වරු අපේ වහල්ලු. මුන්ගේ වහල්ලු. මාරයිනේ. ඒ කියන්නේ තේරෙනවා අපේ වහල්ලුන්ගේ වහල්ලුත්. ෂොක්. ආවුන්ද. හිටපු ගමන් දෙවියන් වහන්සේ කෝරේෂ්ගේ හදවතට පොළඹනවා. ඒගොල්ලන්ගේ දෙවියන් තමයි උඹව රජ කරේ කියලා. දැන් මේ මිනිස්සේ එක පිළිගන්නවා. පිළිගන්නවා විතරක් නෙවෙයි දැන් මේ දෙවියන් වහන්සේ මේ මිනිස්යාගේ හදවතට දානවා මට දේවමාලිගාවක් හදපන්. කොහෙද? උන්ගේ රටේ. ඒ කියන්නේ මේක මේක අපේ අපේ සරල සිංහලෙන් සිංහල භාෂාවෙන් කියනවා නම් මාර නොණ්ඩියක්. ඒ කියන්නේ දැන් මේ බලන්න සොලමන් ඉන්නවානේ සොලමන්. අපේ අපේ සොලා අපේ දාවිද්ගේ පුතා. අපේක මිනිහා සැහෙන කසාද බැන්දානේ. මිනිහාගේ ජීවිතේ මිනිහා වැඩිපුරම කරේ කසාද බඳින එකනේ. මිනිහා කසාද බැඳපු ප්‍රමාණයක් මම කසාද බඳලා දීලවත් නැහැ තව. ඕ 700ක් බැන්දා සයිඩ් එකේ 300ක් තියන් හිටියා. මාගේ දේ. ඉතින් මිනිහාගේ භාර්යාවන්ගෙන් සමහර පිටරට කාන්තා පාරාවගේ දුවෙක්ව බැන්දා. සීදෝන් ගෑණියෙක් බැන්දා. තීරු සෑහෙන පිටරට ගෑනු බැන්දා. ඊට පස්සේ මිනිහට වයසට යනකොට මේ ගෑනුන්ගේ දෙව්වරුන්ට දේවාල හැදුවා. කොහෙද හැදුවේ? ඒ අයගේ රටවල් වල නෙමෙයි. මේ ඊශ්‍රායෙල් වලමයි හැදුවේ. ඉතින් පර්ෂියාවේ රජතුමාට එහෙම දෙවියන් වහන්සේ කිව්වනම් දේව මාලිගාවක් හදපන් කියලා මිනිහට තිබ්බේ ශුෂාන් වලම හදන්න. ශුෂාන් වල හදන්න ඕනේ ශුෂාන් වල. ඒ කියන්නේ දැන් දැන් ශුෂාන් වල දේව මාලිගාව හදනවා කියන්නේ මරදානේ නෙළුම් පොකුණක් හදනවා වගේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරෙන්න බෑ නේ. දේනවා දැන් නෙළුම් පොකුණ ගිහිල්ලා බෙල්ලුඩොල හැදුවම හරියන්නේ නැහැ නේ. නෑ සංසන්දනය කරන්න ඕනේ අපේ ලංකාවේ අපි පර්ෂියාව වගේ කියලා. අහන්න අහන්න. දැන් පර්ෂියාවේ හිටපු රජතුමාට යුදාහි ජෙරුසලේම් වල දේවමාලිගාවක් හදන්න කියලා පොළඹවන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. නේද? මිනිහා ඒකට කීකරු වුණා. පර්ෂියානු රජවරයා වන කොරෙෂ්කින් අපි ඉගෙන ගන්න පළවෙනි දේ මොනවද දන්නවද? නිහතමානිකම. යටහත්කම. දෙවෙනි දේ මොකක්ද දන්නවද? කීකරුකම. මිනිහා කාටද ඔය කීකරු වෙන්නේ? අර කාගේද දෙවි කෙනෙකුට? කාගේද දෙවි? අපිටනේ දෙවියන් වහන්සේ යුදෙව්වන්ටනේ. අපේ දෙවියන් වහන්සේ දැන් මිනිහට ඉන්නව ඕන තරම් දෙවිවරු. දැන් මිනිහා මිනිහාගේ වහල්ලුන්ගේත් වහල්ලුන්ගේ දෙවි කෙනෙකුට කීකරු වෙන්න මිනිහා තීරණේ ගන්නවා. බලන්න මිනිහා මොනවද කරන්න කියලා.
නෝ කේවන්ට කුතුංගිනි පද උන්වහන්සේගේ මුළු සෙනගගේ නුඹලා අතරේ සිටින්නේ කවුද මිනි අහන මේ අර අර ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවියන් වහන්සේගේ සෙනඟ ඒ අතරේ ඕගොල්ලෝ කවුරු හරි ඉන්නවද ඔහු සමග ඔහුගේ දෙවියෝ ස්වාමින් වහන්සේ සිටිනසේක්වා මිනි ආශිර්වාද කරනවා ඔහු යුදාහි රජෝ යුදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමේ සිටින ඊශ්‍රායෙල්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ ගෘහය ගොඩනගාවා කියලා උන්වහන්සේ දෙවියන් වහන්සේය කියලා ප්‍රකාශ කරනවා ඒ කියන්නේ උඹලගේ දෙවියන් වහන්සේ ඇත්තටම දෙවියන් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා ඊට පස්සේ කියනවා ගිහිල්ලා යෙරුසලේමේ දේව මාලිගාව හදපල්ලා කියලා හැමෝම දන්නවා ක්‍රිස්තු පූර්ව 586 බබිලෝන් වරු අවසාන වතාවට යුදාව ගිනි තියලා මිනිසුන්ව පැහැරගෙන බබිලෝනයට ගෙනිච්චයින් පස්සේ යෙරේමියා සහ චූටි කණ්ඩායමක් ඉතුරු වුණා පස්සේ ඒගොල්ලොත් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැනලා ගියා තන්නේ කර යුදා රාජ්‍ය එහෙමම කැලෑවක් වුණා කවුරුත් එහෙ ජීවත් වුණේ නැහැ දැන් එහෙට කවුරුත් යන්න බෑ තන්නේ කර දැන් කැලෑවක් වෙලා තියෙන එතනට ගිල්ල වැටකුත් නැහැ දැන් පර්ෂියාවේ රජතුමා කීකරු වෙන්නේ අර ඉංග්‍රීසියෙන් කියනවා incomplete improbability ඒ කියන්නේ කීකරු වෙන්න හරිම අපහසුම මොහොතක තමයි කීකරු වෙන්නේ උගලට තේරෙනවා ඒ කියන්නේ වැඩක් කරන්න පුළුවන් තැන කරන්න නෙවෙයි කියන්නේ වැඩක් කරන්න බැරි තැන ආයේ එතන මොනවත් කරන්න බෑ එතන කවුරුත් නැහැ ඒක දාලා ගිහිල්ලා දැන් දශක ගණන් ගිහිල්ලා ඒක දැන් කැලෑවක් වෙලා ඉවරයි ඒක ආයේ බෑ නමුත් ඔගොල්ලෝ යන්න ඕගලන්ට මම උදව් කරන්නම් කියලා. අනේ මං ඊතුරු ටික මම හැංගීමෙන් කියවන්න යනවා. හරිද බ්‍රදර්? ඔයා කියවන එක වැරදි නෙවෙයි. මගේ අර පවර් එකේ මං පොඩ්ඩක් කියවන්න යනවා. හරි. උන් වහන්සේගේ තුන්වෙනි පදේ මුළු සෙනගගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? 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 දැක්කරේ එක එක ඔයා කියනකොට ආවේ නේ. ඌ සමග ඌගේ දේව් ස්වාමීන් වහන්සේ සිටිනසේක්වා. ඌ යුදාහි වූ යෙරුසලේමට ගොස් යෙරුසලේමෙහි සිටින ඊශ්‍රායෙල්ගේ දෙවියෝ ස්වාමීන් වහන්සේගේ ගෘහය ගොඩනගාවා උන් වහන්සේ දෙවියන් වහන්සේය යම් කෙනෙක් මෙවරන්න ෆන්ඩ් රේසින් පාරක් යනවා කවුද කරන්න කියලා බලන්න දැන් මම දකින ෆන්ඩ් රේසින් කොහොමද දන්නවද අනේ ඈ මිත්‍රවරුනි මට දෙවියන් වහන්සේ කිව්වා බෙල්වුඩ් වලට ගිහිල්ලා බයිබල් ස්කෝලයක් අරින්න කියලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හිතේ තියෙන පෙළඹීම් වලට අනුව මට සම්මානමක් දෙන්න මට කිව්වා ලංකාවේ දුප්පත් අය අතර පල්ලියක් පටන් ගන්න කියලා ඕගොල්ලෝ ඩුබායිනේ ඈ අපි රුපීස් ඕගොල්ලෝ ඩිරාම්ස්නේ එනිසා අපි දැන් මගේ සාක්ෂිය කියනකොට ඔගොල්ලෝ ඇස් දෙක වහගෙන අහන් ඉන්න ඕගොල්ලන්ගේ හිත පෙළඹෙනකොට සම්මානම ගන්න කට්ටිය ඒගොල්ලන්ට දාන්න පුදුම හිඟා කෑමක් නේ අපේ උන් කන්නේ කියන්නේ දෙවියන් වහන්සේ මට කිව්වා කියලා අයිසේ දෙවියන් වහන්සේ කිව්වා නම් මොකටද ওই හිඟා කන්නේ ඔන්න රියල් ෆන්ඩ් රේසින් එක මං කියවලද කියවන්නද මේ බලන්න නියම ෆන්ඩ් රේසින් එක යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඌට ඒ ස්ථානයේ මිනිස්සුෝ ද කවුද කියන්නේ පර්සියානු කෝරේස් මෙන්න මෙහෙම කියනවා මේක ආයෙ කියවන්නම් ආ යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඔහුට ඒ ස්ථානයේ මිනිස්සු කියන්නේ යුදෙව නෙවෙයි වෙන අය යෙරුසලේමේ හිතිමන දෙවියන් වහන්සේගේ ගෘහය උදෙසා සිය කැමැත්තෙන් දෙන පඳුර හැර රන් රිදීද බඩු සහ මොකක් මුර්ගයන්ද දෙමින් උපකාර කෙරෙත්වයි පර්ෂියාවේ රජ වූ කෝරෙස් කියන්නේ යකියා හඬිනුත් ලියවිල්ලනුත් අතලගෙන කොහමද කවුද ෆන්ඩ් රේසින් කරන්නේ කොහෙද ඌ ඉන්නේ කේ ඌ කියන්නේ කෝරේෂ් කියන්නේ මේ මිනිස්සුන්ට දේව මාලිගාව හදන්න මම අවසර දෙනවා මේගොල්ලෝ යන්න ඕනේ උඹලා පිටාය උඹලට ආශිර්වාද ඕනනම් උඹලා මේ අයට දීපල්ලා අන්න ඒක තමයි දෙවියන් වහන්සේ ඕක තමයි දෙවියන් වහන්සේ යුදෙව්ව ගිහිල්ලා කෝරේෂ්ගෙන් ඉල්ලුවේ නැහැ සර් සර්ට දෙවියන් වහන්සේ කිව්වා නම් එතකොට සල්ලි
ස්වර්ගෙන් ඉල්ලුවේ නැහැ. ඈ හැබැයි මේ සර් ෆේලුත් නැහැ. කවුද කොරෙෂ්? මෙයා පාස්. ඈ මෙයා ලියලා කියනවා බලා බලයල්ලා මේ ඕගොල්ලෝ හිතයි ඇයි පාස්ටර් සුරේෂ් මෙච්චර ඕගොල්ලෝ ඩුබායි අපිනේ එහෙ ඉන්නේ අපිටනේ රිදෙන්නේ තේවත් එළියට දාන්න නැනක් ඉබේ නේද අපි hina වෙවි හරි දේව වචනය අපි අහගන්න විශේෂයෙන් දේව සේවය කරන අය අහගන්න දෙවියන් වහන්සේ ඔයගලන්ට දර්ශනයක් දුන්නා නම් යමක් කරන්න දෙවියන් වහන්සේ සපයයි මිනිසුන්ට වද දෙන්න දෙපා බොරුවට මිනිසුන්ව රවට්ටන්න දෙපා මිනිසුන්ට හැංගීම දාලා මිනිසුන්ව බර කරලා මිනිසුන්ව ගෙන් උරා කන්න දෙපා ඊට පස්සේ කියන්න දෙපා මම මෙන්න මේක කරලා තියනවා දෙවියන් වහන්සේ මේක කරා කරන්නේ නෑ 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 මේ බලන්න කොච්චර ලස්සනට දෙවියන් වහන්සේ උන්වහන්සේ කෝරේෂ් හරහා අපිට කියලා දෙනවද කෝරේෂ් කියනවා පිට මිනිසුන්ට ඊශ්‍රායෙල් දේශයට ආශිර්වාද කරපන් කියලා ඊට පස්සේ ලස්සන දේවල් ටිකක් වෙනවා ඔන්න බලන්න එවිට යුදාවරුන්ගෙන් බෙන්ජමින් වරුන්ගෙන් යුදාවරුන්ගෙන් එවිට යුදාවරුන්ගෙත් බෙන්ජමින් වරුන්ගෙත් පියමංශවල ප්‍රධානි වූද පූජකයෝද ලෙවිවරුද එනම් යෙරුසලේමේ ස්වාමීන් වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස යන්ට දෙවියන් වහන්සේ විසින් සිත් පොළඹවනලද සියල්ලෝම සූදානම් වුණේ ඔවුන් අවට සිටි සියල්ලෝද ඒ කියන්නේ නිකං අය පිට අය සිය කැමැත්තෙන් දුන් සියලු පඳුරු හැර රිදි භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මුර්ගයන්ගිනුත් අනර්ග දේවලිනුත් ඔවුන්ට උපකාර කළෝය පුතුමයිනේ දෙවියන් වහන්සේගේ දේව පේනවද ඔයගලන්ට කොහොමද දෙවියන් වහන්සේ අන්‍ය ජාතීන්ගේ හිත්වලට කතා කරන්නේ කියලා තවද කෝරෙෂ් රජ නෙබුකද්නේෂර් විසින් යෙරුසලේමෙන් ගෙනවුත් තමගේ දෙවියන්ගේ ගෘහෙහි තබරලද ස්වාමීන් වහන්සේගේ ගෘහේ භාණ්ඩ පිටතට ගෙන්නෙව්වේය පර්ෂියාවේ රජ වූ කෝරෙෂ් ඒවා භාණ්ඩාගාරික වූ මිත්‍රදාන් ලවා පිටතට ගෙන්වා යුදාහි අධිපතියා වූ ශේෂ්ම ෂර්ට ගණන් කර දුන්නේ මෙන්න මේ මෙතන මම ඉවර කරනවා මේක තමයි අන්තිම මගේ කොටස 586 ක්‍රිස්තු පූර්ව නෙබුකද්නේසර් ජෙරුසලම් දේව මාලිගාවෙන් උස්සගෙන ගිය බඩු භාණ්ඩ සේරම මේගොල්ලෝ බාබිලෝන් වරුන්ගෙන් අල්ලගත්තානේ පර්ෂියානුවරු දැන් කෝරේෂ් ඒ සේරම ආපහු දෙනවා කොහොමද දෙන්නේ ගණන් කරලා දෙනවා ගණන් කරලා දෙනවා කියන්නේ මොකක්ද ඒකේ තේරුම අඩුවක් නැතුව දෙනවා මිත්‍රවරුනි දෙවියන් වහන්සේගේ දරුවන්ගේ යම් දෙයක් යක්ෂයා හොරකම් කරනවාද ඒක දෙවියන් වහන්සේ යථා කාලේ අපිට නැවත දෙනවමයි පාස්ටර්ස්ලා අපේ ආත්ම අපේ ස්වභාවයෙන් ආත්ම හොරකම් කරලා තියනවාද ඔයගොල්ලෝ දුක් වෙනවද අනේ අපේ සමහර ආත්ම නැති වුණානේ කියලා දෙවියන් වහන්සේ ඒ ආත්ම ආපහු අපිට දෙයි බේරලා දෙයි පවුල අයව අපි නැති කරගෙන ඉන්නවාද දෙවියන් වහන්සේ ඒවා අපිට ආයේ දෙයි සල්ලි රස නම්බු නම නැති කරගෙන ඉන්නවාද දෙවියන් වහන්සේ නිසා දෙවියන් වහන්සේ වෙනුවෙන් යම් දෙයක් අපිට අහිමි වෙලා තියනවාද යක්ෂයා අපෙන් හොරකම් කරලා තියනවාද යක්ෂයා අපෙන් හොරකම් කරලා තියනවාද ඒ දේව දෙවියන් වහන්සේ අපිට ලබා දෙයි බලන්න මේක තමයි අද ඉතිහාසයෙන් දෙවියන් වහන්සේ අපිට උගන්වන්නේ මෙන්න මේ දේ කවදාවත් අමතක කරන්න එපා අපි ආඥා කරන්න යනවා